ආයුබෝවන් කියල පිළිගන්නවා ස්ටඩිපිසිMR YouTube නාලිකාවර අරගෙනන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝකින් කතා කරන්නත් බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න තියෙන තවත් ස්ථානයක් ගැන. මේවා තමයි යුනිවර්සිටි කොලේජ්. මේ යුනිවර්සිටි කොලේජ් කියන ඒවා පාලනය වෙන්නේ ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය. ඒ කියන්නේ යුනිවර්ටෙක් එක යටතේ තමයි මේ යුනිවර්සිටි කොලේජ් පාලනය වෙන්නේ. මේ හරහා ඔයගොල්ලන්ට NVQ level 5 මට්ටමේ සහ 6 මට්ටමේ ඩිප්ලෝමා higher national diploma ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අද වීඩියෝ එකෙන් මේ පිළිබඳව ඔයගොල්ලන්ට සම්පූර්ණ විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. මේ වර්ෂය සඳහා තාම යුනිවර්සිටි කොලේජ් වලින් ගැසට් පත්‍රය නිකුත් කරලා නැහැ. මේ ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් කරයි. නිකුත් කරපු ගමන්ම online අයදුම් පත්‍රය යොමු කරන ආකාරය සහ මේ පාඨමාලා සම්බන්ධ විශේෂ කරුණු ඔයගොල්ලන්ට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. අපි අද වීඩියෝ එකෙන් බලමු මේ හරහා ඔයගොල්ලන්ට හදාරන්න තියෙන පාඨමාලා මොනවද, මොන මොන සෙන්ටර්ස් වලද හදාරන්න තියෙන්නේ සහ මේ පාඨමාලා සඳහා ඔයගොල්ලෝ සපුරන්න ඕනේ සුදුසුකම් මොනවද කියලා අද වීඩියෝ එකෙන් කතා කරමු. ඔයගොල්ලන්ට මේ හරහා ඔයාගේ A level සුදුසුකම් වලට හදාරන්න පුළුවන් පාඨමාලා මොනවද කියලා වාට දැනගැනීමේ හැකියාව තියෙනවා. අපි එහෙනම් වීඩියෝ එක ඉස්සරහට යන්. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔය අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේ උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙද්දි ඉංග්‍රීසි කතන හැකියාව හොඳ තත්ත්වයක පවත් ගන්න ඕනේ. ඒ සඳහා ඉලක්කගත පාඨමාලාවක් මෙහෙවන මොරටු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් විසින් ඔයගොල්ලන්ට කැමති නම් මේ පාඨමාලාව සඳහා සහභාගී වීමේ හැකියාව තියෙනවා. මම ඒකේ link එක description එකේ දාලා තියන්නම්. ඊට අමතරව අපේ official page එකේ link එකක් තියෙනවා description එකේ. page එකත් follow කරලා තියාගන්න ඔයගොල්ලන්ට අධ්‍යාපන තොරතුරු ඒ හරහත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි එහෙනම් video එක ඉස්සරහට යමු. Study tips with CMR. ඔයාලට diploma පාඨමාලා සහ higher national diploma පාඨමාලා හැදෑරීම සඳහා university college පයක් තියෙනවා ශ්‍රී ලංකාව තුල. ඒ තමයි රත්මලාන, කුලියාපිටිය, මාතර, පටංගල, අනුරාධපුරයේ යාපනය. යුනිවර්සිටි කොලේජ් වල විවිධ පාඨමාලා තියෙනවා ඔයගොල්ලන්ට හදාරන්න පුළුවන්. අපි බලමු දැන් මේ යුනිවර්සිටි කොලේජ් හරහා ඔයගොල්ලන්ට හදාරන්න පුළුවන් පාඨමාලා සහ ඒ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් මොනවද කියලා. ඒ වගේම මේ පාඨමාලා පවත්වන සෙන්ටර්ස් මොනවද කියලාත් අපි බලමු. මුලින්ම තියෙනවා ඔටෝමොබයිල් ටෙක්නොලොජි, මෝටර් රථ තාක්ෂණය. මේ සඳහා ඔයා ඇතුළත් වෙන්න නම් මැක් සයන්ස් වලින් හරි ඉංජිනේරින් ටෙක්නොලොජි වලින් හරි අපසසස් පෙළ විභාගය සමත් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව ආර්ට් ඩ්‍රොයිං සමත් වෙලා තියෙනවා නම් මේ සබ්ජෙක්ට් එකට සම්බන්ධ විෂයන් වලින් සමත් වෙලා තියෙන්න ඕනේ. කුලියාපිටිය සහ මාතර තමයි ඔයගොල්ලන්ට මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. ඊළඟට තියෙනවා රූපලාවන්‍ය වේදි. මේ සඳහා ඔයගොල්ලන්ට ඕනෑම විෂය ධාරාවක උසස් පෙළ සමත් අයට ආයුධම් කරන්න පුළුවන්. කුලියාපිටිය, රත්මලාන, මාතර සහ යාපනය කියන සෙන්ටර්ස් වල තමයි පවතින්නේ. ඊළඟට තියෙනවා ෆැෂන් ඩිසයිනින්. මේ සඳහා ඔයගොල්ලන්ට ඕනෑම විෂය ධාරාවකින් සමත් අයට ආයුධම් පත්‍රම කරන්න පුළුවන්. රත්මලානින් පමණයි මේ පාඨමාලාව පවත්වන්නේ. ඊළඟට තියෙනවා ඉවෙන්ට් මැනේජ්මන්ට්. මේ සඳහාත් ඕනෑම විෂය ධාරාවකින් සමත් අයට ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන්. මේක පැවැත්වෙන්නේ රත්මලාන, මාතර සහ පටංගල කියන සෙන්ටර්ස් වල. ඊළඟට තියෙනවා ඉලෙක්ට්‍රිකල් ටෙක්නොලොජි. මේ සඳහා ඔයගොල්ලන්ට මැක් සයන්ස් වලින් හරි ඉංජිනේරින් ටෙක්නොලොජි වලින් හරි උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. ආර්ට් වලින් සමත් වෙලා තියෙනවා නම් මේකට රිලේටඩ් සබ්ජෙක්ට් වලින් සමත් වෙලා තියෙන්න ඕනේ. රත්මලාන සහ අනුරාධපුර තමයි ඔයගොල්ලන්ට මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඉලෙක්ට්‍රොනික ටෙක්නොලොජි. මේ සඳහාත් ඔයගොල්ලන්ට මැක්ස් සයන්ස් වලින් හරි ඉංජිනේරින් ටෙක්නොලොජි වලින් හරි උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. මේ විෂයන් වලට ආර්ට් වලින් එනවා නම් ඒ රිලේටඩ් සබ්ජෙක්ට් කරලා තියෙන්න ඕනේ. අනුරාධපුර සෙන්ටර් එකේ විතරයි මේක පැවැත්වෙන්නේ. ඊළඟට තියෙනවා ෆාම් මැෂිනරි ටෙක්නොලොජි. මේ සඳහා ඔයගොල්ලෝ ඇතුළත් වෙන්න නම් මැක්ස් සහ ඉංජිනේරින් ටෙක්නොලොජි වලින් සමත් වෙලා තියෙන්න ඕනේ. කුලියාපිටිය, යාපනය, පටංගල කියන ආයතන වල තමයි මේ පාඨමාලාව පැවැත්වෙන්නේ. ඊළඟට තියෙනවා ග්‍රාෆ්ටින් ටෙක්නොලොජි. මේ සඳහා ඔයගොල්ලන්ට ඕනෑම විෂය ධාරාවකින් සමත් අයට ආයුධ පත්‍ර යොමු කරන්න පුළුවන්. කුලියාපිටිය සෙන්ටර් එක විතරයි මේක පැවැත්වෙන්නේ. ඊළඟට තියෙනවා කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි. මේ සඳහා ඇතුළත් වෙනවා නම් ඔයගොල්ලෝ මැක්ස් සයන්ස් වලින් හරි ඉංජිනේරින් ටෙක්නොලොජි වලින් හරි පාස් වෙලා තියෙන්න ඕනේ. ආර්ට් වලින් පාස් වෙනවා නම් ඔයගොල්ලන්ට ක්‍රෙඩිට් සහිතව මේකට රිලේටඩ් සබ්ජෙක්ට් වලින් පාස් වෙලා තියෙන්න ඕනේ. කුලියාපිටිය සහ යාපනය සහ පටංගල කියන සෙන්ටර්ස් වල තමයි මේක පැවැත්වෙන්නේ. ඊළඟට තියෙනවා බිල්ඩින් සර්විස් ටෙක්නොලොජි. මේ සඳහා ඔයගොල්ලෝ ඇතුළත් වෙනවා නම් මැක්ස් සයන්ස් වලින් හරි ඉංජිනේරින් ටෙක්නොලොජි වලින් හරි සමත් වෙන්න ඕනේ. ඊට අමතරව ආර්ට් වලින් සමත් වෙනවා නම් ඔයගොල්ලෝ මේකට රිලේටඩ් සබ්ජෙක්ට් වලින් ආර්ට් ටෙක්නොලොජි වලින් සමත් වෙලා තියෙන්න ඕනේ. සී පාස් සහිතව අනුරාධපුරයේ කුලියාපිටිය, මාතර සහ යාපනය යන සෙන්ටර්ස් වල තමයි මේ පාඨමාලාව පැවැත්වෙන්නේ. ඊළඟට තියෙනවා ඇක්වා කල්චර් ඇක්වාටික් කල්චර්.
මේ සඳහා ඔයගොල්ලෝ ඇතුළත් වෙනවා නම් බයෝ සයන්ස් වලින් හරි ඇග්‍රි සයන්ස් වලින් හරි සමත් වෙලා තියෙන්න ඕනේ. අනුරාධපුරේ විතරයි මේ පාඨමාලාව පැවැත්වෙන්නේ. මේ හැම පාඨමාලාවකටම වගේ ආර්ට් වලින් ඇතුළත් වෙනවා නම් ඒ අදාළ රිලේටඩ් සබ්ජෙක්ට් ඔයා කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ C පාසල් සහිතව. ඊළඟට තියෙන හොස්පිටැලි මේක ඕනෑම විද්‍යාලයකින් ගොස්කල සමත්තයට අයිතිපත් යොමු කරන්න පුළුවන්. අනුරාධපුර මාතර යාපනය සහ බටන්ගල සෙන්ටර්ස් වල තමයි පවතින්නේ. ඊළඟට තියෙන මැරිටයිම් ඇන්ඩ් ලොජිස්ටික් මැනේජ්මන්ට් මේකත් ඕනෑම විද්‍යාලයකින් ගොස්කල සමත්තයට අයිතිපත් යොමු කරන්න පුළුවන් රත්මලාන සෙන්ටර් එක තමයි මේක පැවැත්වෙන්නේ. ඊළඟට තියෙන මෙකාට්‍රොනික් මේ සඳහා ඔයගොල්ලෝ අයිතිපත් යොමු කරනවා නම් මැත්ස් සයන්ස් වලින් හරි ඉංජිනේරින් ටෙක්නොලොජි වලින් හරි සමත් වෙලා තියෙන්න ඕනේ. මේක පැවැත්වෙන්නේ යාපනයේ සෙන්ටර් එක විතරයි. ඊළඟට දින පෝස්ට් හාර්වෙස්ට් පාඨමාලා මේ සඳහා ඔයගොල්ලෝ ඇතුළත් වෙනවා නම් බයෝ සයන්ස් වලින් හරි ඇග්‍රි සයන්ස් වලින් හරි බයෝ සිස්ටම් ටෙක්නොලොජි වලින් හරි උසස් පෙළ සමත් වෙලා තියෙනවානේ අනුරාධපුර සෙන්ටර් එකේ තමයි මේක පැවැත්වෙන්නේ. ඊළඟට තියෙනවා ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි මේ සඳහා ඔයගොල්ලෝ ඇතුළත් වෙනවා නම් මැක්ස් සයන්ස් වලින් හරි ඉංජිනේරින් ටෙක්නොලොජි වලින් හරි උසස් පෙළ සමත් වෙලා තියෙනවානේ යාපනයේ සෙන්ටර් එකේ විතරයි මේක පැවැත්වෙන්නේ. ඊළඟට තියෙනවා ක්වාන්ටිටි සර්වි මේ සඳහා ඔයගොල්ලෝ ඇතුළත් වෙනවා නම් ඔයා මැක්ස් සයන්ස් වලින් හරි සයන්ස් වලින් හරි ඉංජිනේරින් ටෙක්නොලොජි වලින් හරි උසස් පෙළ සමත් වෙලා තියෙනවානේ මේ පාඨමාලාව යට අනුරාධපුර මාතර කුලියාපිටිය සහ බටංගල කියන ආයතනවල හැදෑරීමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා රිෆ්‍රිජරේටින් ඇන්ඩ් එයා කන්ඩිෂන් මේ සඳහා ඇතුළත් වෙන නම් ඔයා මැක්ස් සයන්ස් වලින් හරි ඉංජිනේරින් ටෙක්නොලොජි වලින් හරි උසස් පෙළ සමත් වෙලා තියෙනවානේ අනුරාධපුර කුලියාපිටිය මාතර සහ බටංගල කියන ආයතනවල ඔයාට මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. ඊළඟට තියෙනවා ෆුඩ් ටෙක්නොලොජි මේ සඳහා ඇතුළත් වෙන නම් ඔයා බයෝ සිස්ටම් ටෙක්නොලොජි හරි ඇග්‍රිකල්චර් වලින් හරි පාස් වෙලා තියෙන්න ඕනේ. මේක ඔයගොල්ලන්ට හදාරන්න පුළුවන් රත්මලාන මාතර සහ යාපනය කියන සෙන්ටර් වල. ඊළඟට තියෙනවා ට්‍රැවල් ඇන්ඩ් ටුවර් මැනේජ්මන්ට් මේ සඳහා ඔයගොල්ලෝ ඇතුළත් වෙන ඕනෑම විශ්වවිද්‍යාලයකින් සස්පල සමත් වෙච්ච ඇරි මේ සඳහා ඇතුළත් වෙන්න පුළුවන් අනුරාධපුර කුලියාපිටිය රත්මලාන මාතර බටංගල කියන සෙන්ටර්ස් වල ඔයගොල්ලන් මේ පාඨමාලාව හැදෑරීමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි මේ සඳහා ඔයගොල්ලන්ට ඕනෑම විශ්වවිද්‍යාලයකින් සස්පල සමත් ආයට අයිතිපත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. රත්මලාන සෙන්ටර් එක තමයි මේක පැවැත්වෙන්නේ. ඊළඟට තියෙනවා ටෙලිවිෂන් පෝස්ට් ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි මේ සඳහාත් ඇතුළත් වෙන පුළුවන් ඕනෑම විශ්වවිද්‍යාලයකින් උසස් පෙළ සමත් ආයතන මේක පැවැත්වෙන්නේ රත්මලාන සෙන්ටර්ස් එකේ. ඊළඟට තියෙනවා ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් මේකටත් ඕනෑම විශ්වවිද්‍යාලයකින් සමත් ආයතන ඇතුළත් වෙන පුළුවන් යාපනයේ සෙන්ටර් එක විතරයි තියෙන්නේ. මේ ප්‍රසන්ටේෂන් එකේ පාඨමාලාව ඇතුළත් වෙලා නැහැ. මම ඒක ආයි කියන්නේ ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ඕනෑම විශ්වවිද්‍යාලයකින් උසස් පෙළ සමත් ආයතන ඒ සඳහා ඇතුළත් වෙන්න පුළුවන් යාපනයේ සෙන්ටර් එක විතරයි මේක පැවැත්වෙන්නේ. මේ පාඨමාලා ටික තමයි ඔයගොල්ලන්ට යුනිවර්සිටි කොලේජ් හරහා හදාරන්න පුළුවන්. මම හිතනවා ටික පැහැදිලි ඇති කියලා. ඔයගොල්ලන්ට අපැහැදිලි මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මීට අමතරව ඔයගොල්ලන්ට වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන් මේ වගේ වැඩි විස්තර. අපි දැන් බලමු මේ සඳහා තෝරා ගැනීම ක්‍රමවේදය කොහොමද සිදු කරන්නේ කියලා. මේ සඳහා බඳව ගන්න නම් ඔයගොල්ලෝ එක්ක NVQ ෆෝම් මට්ටමේ සුසුකම සම්පූර්ණ කරන්න ඕනේ. මම කලින් කිව්වා වගේ නැත්තම් උසස් පෙළේ අදාළ විශ්වවිද්‍යාලයෙන් සමත් වෙන්න ඕනේ. මේ සඳහා ඇතුළත් වෙද්දී ඔයගොල්ලන්ට යෝග්‍යතා පරීක්ෂණයකින් තමයි ඇතුළත් කරගන්නේ. ඔයා මේ ඇපිටියුඩ් ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ. මේ ඇපිටියුඩ් ටෙස්ට් එක පාස් කිරීමෙන් පස්සේ ඔයගොල්ලන්ට මේ පාඨමාලාව සඳහා ඇතුළත් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ පාඨමාලාව සම්පූර්ණයෙන් නොමිල තමයි හදාරන්න තියෙන්නේ. මේ පාඨමාලාවල පාඨමාලා කාලය වසර 3යි. සමහර පාඨමාලාවල ඊට අඩු සහ වැඩි වෙනවා පාඨමාලා කාලය. මේකෙදී ඔයගොල්ලන්ට සෑම පාඨමාලාවකටම මාස 6ක හෝ අවුරුද්දක මාන්තගත පුහුණුවක් හම්බ වෙනවා. මේ කර්මාන්තගත පුහුණුව නිසා ඔයගොල්ලන්ට මේ පාඨමාලාවල රැකියාව වෙළඳපොළ හොඳ තත්ත්වයක පවතිනවා. මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන්ට මොනව හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, අපිව subscribe කරලා තියාගන්න, ඒ වගේම like කරන්න, comment කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.